than television televac here දැන් හැමෝම සිිස්ටම් චේන්ජ් එකක් ගැන ආයේ කතා කරනවා. සිිස්ටම් චේන්ච් කරනවා කියලා තමයි ගෝටාභය චනාධිපතිබුණෙත් සිිස්ටම් එකක් තිබුණේ නැති නිසා ඇත්තටම ගෝටාබේට චේන්ච් කරන්න දෙයක් තිබුුණෙත් නැහැ. ඒ බැසිල් කිව්වෙෙත් ඔලු ගෙඩි මාරු කරලා වැඩක් නැහ සිිස්ටම් එක තමයි චේච් කරන්න ඕනෙ කියලා. මොනව කරන්නත් සිිස්ටම් එකක් තියෙන්න්න එපා යැයි නේද. බැසිල්ගේ සමුගැනීමේ ්‍රෝෘතිසාකච්චාව තුළ ඔහු කතා කළ දේවල් එෙක්ක අපි මොනතරම් අනාත රටක්ද කියෙ හිතුනේ නැද්ද. මුලින්ම මන්ත්‍රීදුරයෙන් ඉල්ලා අස්වන බව කියලා ඉල්ලා අස්සුනතුන් මුළු කතාවම හොඳ සිහියෙන් අහගෙන හිටියොත් ඇත්තටමද ඉල්ලා සුනේ ආයේ එන බලාපොත්තුවක් නැතිවමද ගියේ කියලා හිතලා බලන්න. අපට නම් තේරුණේ ඇහුනතින් සමුගන්නේ නැහැුවෙන් වන්නේ නැහැ කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටුවනතුරු ගීතයයි. මෙ බලන්න හරිනේද කියලා මුළලෙදලා විශවාස කරපයගත්තමයි රාජ්‍යපාලනයත් දේශපාලනයත් යන්න දෙකක් කියලා. යානුවවා අද ඉඳලා කිසිම රාජ්‍යාලනය කිසිම කටයුත්තයට මම සම්බන්ධවෙන්න ති බව දැුන් දෙෙනවා. ඇබැයි දේශපාලනය කරීම නතර කරන්නේෑ. දැන් ඇත්තටම බැසිල් ඒයේ තවහරි අපූරු දේශපාලන විග්‍රහයක් කලා. ඇරිස්ටෝටල්ට එහෙම ඇහුණුතින් ආය ලියපු ලේඛන බදාගෙන ගිනිතියාගන්නවා. අපි රාජ්‍යපාලනයට දක්ෂ නහැ අපි දක්ෂ දේශපාලනයටලු මරු කතාව. මටත් අපේ පක්ෂයටත් වැඩී හැකියාව තියෙන්නේ දේශපාලනයට විසක් රාජපාලනය නෙවෙයි කියලා දැන්ම් අපිට පහෙනවා. ඒ ගන්ධ රංජපාලයෙන් අපි අයිංවෙනක හොඳයි කියල තමයි ම හිතන්න අපි ේශපාලනයට දක්ෂයි රාජ්‍යපාලනයට දක්ෂ නැහැ. එවනාට තව එකකට හොඳටම දක්ෂයි නේ ද බැසිල්. ඔගොල්ලෝ කොමිස් ගහන්න හරිදක්ෂා ඉනනේද. ඇත්තටම දේශපාලන විද්‍යාවදී ඉතා සරලවම දේශපාලනය කියන වචනය ගැන තියෙන නිර්වචනය කියවමුද. රාජ්‍යබලය ලබා ගැනීම මූලික අර්මුණකරගෙන කෙට්ටිකාලීනව හෝ දිග්ගුකාලීනව කරනු ලබන අර්ගලේ. එක තමයි සාමානයේ සරල අර්ථනිරූපනේ. නමුත් බැසිල් ගෝටාබය මහින්ද රනිල්ටානුව නම් නිර්වචන වෙනස්. කෙසේහෝ රාජ්‍යබලය ලබාගෙන රාජ්‍යපාලනය වලපල්ලට යවලා කොමිස් ගැසීම එක් නිර්වාචනයක්. අමූලික බේගල් බොරු පොරදුදීලා බලය අරගෙන මහා ව්‍යාපෘති ආරම්භ කරලා ලෝකෙන් ණය අරගෙන රට ණයකිරීම තවත් නිර්වාචනයක්. මේ වැනි අර්ථකථන රාශියක් මේ දේශපානලක්ඥීන්ගේ ගෙවුණු අවුරුදු තිය හතලිහ දිහා බලලා අපට දෙන්න පුළුවන් එහෙම ලියන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙම නැහැ. නමුත් ඒයේ බැසිල් කියපු තව එක කොටසක් අඹතක කරන්න හොඳ නැහැ. ඇත්තටම අනිත් කතාව නම් බැසිල් බැසිල් කපුටු කාක්කාක් වගේ හිනායන කතා. නමුත් මේ කතාව ඇතුළේ තියෙන්නෙම මේ රට අයිති රාජපක්ෂලට කියලද. රාජපක්ෂලට තව තව ත් කන්න රටක් ඉතුරු කරලද මේ තියෙන්නේ? රාජපක්ෂිලට තවතව කන්න රටක් ඉතිරිවෙලා තියෙනවාද. කොහොම හුණොත් බලාපොරොත්තු අපේක්ෂාව හීනය කැරකිල්ලා කැරකිලා ආය සැරයක් රාජ පක්ෂ කෙනෙක්ම එන්න ඕන කියන එක නෙනේද බැසිල්. ලංකාවේ ජනතාව තෝරපු තුන්ද තුන් පාක් තේරුවේ රජපක්ෂලා ඒක තමතක කරන්න පා මන්දරාජ පක්ෂ දෙ පාර තේරවා ගෝටාම රජභක්ෂ එක පාරත් තේරවා ඉති ඒ එකකාන්ද ඊ ලඟ පාරත් සමාර විට අපි බලමු හිටන්හ ජන්දයයක් තියන්නකො අපි අපිස් අපි තාමත් සූදානම් පොට්ටුව හැටියද ඇත්තටම චාතික ලයිස්වෙන් ආව. මේ දුයිත්ව පුර වැසි අත්න් අනිත් රාජපක්ෂලත් එකතු වෙලා මේරට බංකොලොත් කලා කියලා දැන්වත් තේරුම් ගත යුතුයි. රටේ සංචිත තිබුණද නැද්ද කියලා වත්න් දන්නේ නැති බැසිල් පෝලිම් ආරම්භ වනේ තමන්ගේ අධූරදර්ශිත් තීන්දු තීරණ නිසා කියලා අදවත් පිළිගන්න නැහැ. ඒකනේ මෙහෙම කිව්වේ මම ඉල්ලගත්ත නෑවලින් තමයි තාම ඔය ජීවත් වෙන්න කියලා. වේ සංචිත? ඒ මගේෙන කොට හෙම සංජීන්තව වුණ මත් කරන්න තිවුණ. අද තෙල්ටිකගේන්න පිටිටිකගේන්නේ. පෝරටික්ගේනෙත් මම ගිල්ල සාකච්ඡා කල්ල ගත්ත නය ආධාර උඩ. මේ ජාතිම කතාව කගමැති රනිලුත් විදුලි සංශෝධනය පනත් විවාදේද කිව්වා. අපිට අද ඉන්දන නෑ ගල් අඟගරු නැහ කිසිම රටක් අපිට මුදල් දෙන්නට පෝරවල්ට ේත්වලටගන් ආර්වල්ට දෙන්න මෙතෙන්ට දෙන්න නෑ මේක ෙන්නන්නේ ඉන්දියයා විතරයි ඉදයා ෙඩ ල ර. දැන් අපිට දීලාතියන මුදරටික අවසා වේගෙනයවා. අපි ආපෝ ඉන්දයායුක් කතා කරනවා. ඉන්දයක කතා කල්ල කියන විගහට මේක දෙන්න. අපි මේ රටේගම් බ්ලකවට් එකක් ඇතිකරොත් මට කියන්නො ඊට පසගින් ඉන්දයාම ලබාගන්නකිින්. දැන් ඇත්තටම මේ දේශපාලක්නින් ගැන ලැජ්ජහිතෙන් නැත්්ද. බලන්නකෝ සාටක දාගෙන ටයිකෝඩ් දාගෙන කියන කතා. ඔන්න ඉන්දිියාවට චීනයට ජපානයට එහෙම කියනවා ඇහෙම නෙමේ. ඒම කිවෝොත් මට යන්න බෑ හිංඟා කන්න. මට යන්න බෑ. මාර දේශපාලන නායකින් ටිකක් නේද. මේ අවුරුදුත්තිහ හතලිහ පුරාම පාර්ලිමේන්තුවේ ඉඳලතියෙන්න්නේ දැන්තේරනවාද. ඔල්ලු ගෙඩි මාරු කරලත් වැඩක් නෑ. මාරු කරන්න සිිස්ටම් එකක් ඇත්තෙත් නෑ. සිිස්ටම් එකක් අලුත් ක්‍රමයක් ඒ කියන්නේ හදන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. එකට හොඳම උදාහරණය විදුලි සංශෝධන පනත. කිසිම විවාදයක් නැහැ මේ රට පුනර්ජණනීය විදුලි බලයට ගෙනියන්නම ඕනේ. ඒකට ඔය සමහර ඉංගිනේරුවන් විරුද්දයි. අප මීට පෙර සාක්ෂිෂ සහිතව ඒ ගැන කතා කලා සමහර ඉංගිනේරුවන් ඉර පායනුවටත් බයයි. හුලංහමනවටත් මාර බයයි. එයාලා ආසම ගල් අගුරුවලට බොර තෙල්වලට. ඒ වගේම තමයි ඔය පායන කාලෙට හදිස්සි මිලදීගේ ින්වලටත් හරිම කැමති. සූරය බලය හුලං බලේ පේන්න බැරි ඉංගිනේරුවන් ඉන්නවා. සමහරුන්ගේ පඩි ඇහුවම බයහිතනවා. මාසික වැටුප ලක්ෂ දහය පනිනවා. මක් නෑ ඉජිනේරුවන්නේ කම්කරුවන් නෙවෙයින නමුන් මේ විදුලි බල සංශෝධන පනත නෙමෙයිනි දැ මේ අයගේ විරෝධතාවේ නෙමෙයි අපට තියෙන ප්‍රශ්නය. මේ විදුලි බල සංශෝධන පනත්තෙත් මජරගතියක් තිබුණා. අදානට දෙනවද අදානිගේ අයියට දෙනවද කියනෙ එකත් නෙමෙයි ප්‍රශ්නය. ඇත්තටම විදුලි බලය සඳහා පුනර්චනනීය නීති ශක්තිමත් කරන්නම ඕනේ. නමුත් මේ ඊයේ සම්මත වුණ පනතේ එක්තරාවිදිහක මජර භවක් තියෙනවා. ඒ තිීන්දුවේ වැරදි බවක්තියෙනවා. සාමාන්‍යෙන් ටෙන්ඩර් කැඳවන්නේ. අඩුම මිලට වැඩක් කරගන්න. ඒක රාජ්‍ය ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ. එක ඇනේ රජයේ සිිස්ටම් එක වෙන්න ඕනේ එක නේද. හැබැයි එහෙමයි කියලත් විදුලි බල වැඩකට මුරුක්කු හදන කඩේ අයකුට අඩුම ගානට ටෙන්ඩරේ දැම්ම කියලා වැඩක් වෙන්න නෑ. මොකද මුරුක්කු හදන මනුස්්‍යයට මේ මහා විදුලි බලාගාර හදන්න දීලා වැඩක් නැහැනේ නේද. අඩ්ඩුම මිල වගේම ශක්්‍යතාවේ කරන්න පුලුවන් හැකියාව තියෙනවද කියලත් බලන්න අවශ්‍යයි විශේෂ. ලොකු ව්‍යාපෘති එහෙමම තමයිනි කරන්න ඕනි දැන් ඊය ගෙනාපු ශංශෝධනයට අනුව විදුලි නිෂ්පාදනයට තරගකාරි මිල අයින් වෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී සමාගම් අතර තරග නැහැ. අඩුම මිල කතා නැහැ. තමන් කැමති අයෙකුට ව්‍යාපෘතියට අනුමැතිය දෙන්න පුළුවන්. ඒක මාර දූෂිත හොර ක්‍රමයක් නිර්මාණය කරනවා. මේ හතුලිස්තුනන වගන්තිය ශංශෝධනය කළේම, අදානිලට දෙන්න. මීට පස්සේ රටේ කිසිම වැඩකට. රටේ මොනය අම්ම හෝ විශාල ව්‍යාපෘතියකට මේ යෝජනාවම ආදර්ශටර්ගෙන ටෙන්ඩර් නැතුව හිතු හිතු ගානට තමන් කැමති සමාගංවලට මෙ රටේ ව්‍යාපෘති දෙන්න ගියෝතුන් අද ඉන්න තැනින් තව අඩි දහ දහක් විතර මහා ගැඹුරු අගාදයකට ඇද වැටෙනවා. මේ තමයි ප්‍රතිපත්තියක් සිිස්ටම් එකක් නැති නිසා රටකට වවෙන්න පු. ලුවන් විනාශවය. ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉන්නෙත් රට ගැනහිතලා චන්දේදන මිනිස්සුන් නෙවෙයි. පක්ෂය ගැනහිතලා චන්දේදෙන අයයි. පක්ෂය කියන්නේ රට ගැනහිතන එකක් නෙවෙයි. පක්ෂ රට ගැනහිතන්නේ ඡන්ද දිනන්න ඉස්සෙල්ලා. දින්නට පසුව ඒ පක්ෂ බලන්නෙම මොනහෝ මජර වැඩක් කරලා බලය පවත්වගෙනයන්න ධනය හොයාගන්න. පක්ෂ හිතන්නෙම බලය ලබාගැනීම සහ බලය පවත්වගෙනයාම පිළිබඳව විතරමයි ඒකයි මේ රටට සිිස්ටම් එකක් ඕනේ මේ පාර්ලිමේන්තුවත් රිජුව ප්‍රශ්න කරන්න පුළුවන් සියල්ලටම ඉහලින් ඇති අධිකරණයක් නීතියක් මුලින් මහදන්න ඕනේ ඒක තමයි පලවෙනි සිිටම් චන්ජකව යුත්ේ. い <music>